මීට මාස කීපයකට උඩින් ජනාධිපතිතුමා එල්ලුම්ගහගේට දැඟලුවා. ඒ වෙලාවේ ලිස්ට් එකක් කැඳවුවා. ඒ වෙලාවේ මම දන්න තරමින් අධිකරණ ඇමතිතුමිය තමයි හිටියේ. එතුමිය ලිස්ට් එක ගෙන්නලා කවුද ඉන්නේ, කලින් මෙල්ලන්ට ඉන්නේ කවුද, කී දෙනෙක් ඉන්නවද කියලා වාර්තාවක් එලි දැක්වුවා. ඒකේ ඉන්නවා මට්ටක්කුලිය ශාමලි ඉස්සල්ලම එල්ලලම රණ්ඩ. එතකොට මේ දැන් අධිකරණ ඇමතිනිය කාන්තාවක් ඔලු පලපල අරගෙන පාර දිගේ අරන් ගියත් එතුමී ඉන්න කාලෙදී ඔය ලිස්ට් එකක් ගෙන්නල ඉවල්ලා එල්ලුම් ගහට නියම වෙලා පළවෙනි වතාවටම එල්ලලම රණ්ඩ ඉන්නේ ශාමලි කාන්තාවක්, මෙතුමියත් කාන්තාවක්. තත්ත්වය ඔහොම වෙද්දී ඔබට මතක ඇති මිල්රෝයි කියලා පුද්ගලයෙකුගේ නෝන කෙනෙක් හිටියා මිනි මැරුමක කණ්ඩම් වෙලා. ඔය කියන ජනාධිපතිවරුම තමයි ඇයම නිදහස් කළේ. ලොකු ලොකු ලොක්කන්ගේ කට්ටිය සේරවලම එළියට දාලා ශාමලීලා වගේ දුප්පත් අහිංසක අසරණ ග්‍රෑම් එකේ දෙකේ කට්ටියව එල්ලලම රණ්ඩ නියම කරලා තියෙනවා. කන්ටේනර් ගණන් ගෙනාගපු අය අමාත්‍යවරු කරගෙන පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. මේ කාන්තාවන් එල්ලලම රණ්ඩ අවශ්‍ය නැහැ. මේ කාන්තාවන් සිය අදහස් ලක්ෂවාරයක් කෝටිවාරයක් එල්ලා මරන්න කලින් මෙරි මෙරි ඉපදිලා ඉවරයි. නැවත මේ ගොල්ලඟ අමුතුවෙන් බෙල්ලට තොන්ඩුවක් දාලා නම් එල්ලන්න මරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේ කාන්තාවට වදහිංසා උපරිමයෙන්ම හිරගෙදර දෙනවා. බන්ධනාගාර ඇමතිතුමියත් මේව බලාගෙන ඉන්නවා. ඇයත් මේවට හවුල්. ඇය මේවට සම්බන්ධයි. මොකද පාතාල ඇමතිතුමියක් අපිට අවශ්‍ය නැහැ. එනකොට කියාගෙන ආවේ වෙන වෙන දේවල්. නමුත් දැන් වෙන්නේ මෙතෙක් කල් ලංකාවේ සිදු නොවිච්ච දරුණුම දේවල් තමයි බන්ධනාගාර ඇතුලේ සිද්ධ වෙන්නේ.